අද සුනිල් වටකල සහෝදරයා අපේ නීතිඥ සහෝදරයා විශේෂයෙන්ම අපිත් එක්ක පෞගේ කාලේ පුරාම අපිත් එක්ක සහෝදරත්වයෙන් සටන් කරපු සටන් සජෝ දෙන්නෙක් තමයි වසන් සහෝදරයාත් ඒ වගේම සිරින්දම්ම හිමි කියලා කියන්නේ. නමුත් අනීතකව මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ව හිර කරලා තියෙනවා. ඒ නිසා මෙතන ත්‍රස්ත විමර්ශනයකට අපි ආවේ අපේ නීතිඥ මාර්ගයෙන් විශේෂයෙන්ම වසන් සහෝදරයා සම්බන්ධයෙන් අපේ තියෙන මේ මැදිහත් වීම අපි දක්වන්න තමයි ආවේ. හැබැයි ප්‍රශ්නේ තියෙන දේ තමයි අඩුම තරමේ අපි නිල විදියට වඩකල සහෝදරයා ඊයේ ඒ අදාළ බාරව ඉන්නේ නුවන් බෝපගේ නීතිඥ සහෝදරයා ඔහු එක්කත් අපි සාකච්ඡා කරලා නිල විදියට අපි ඉල්ලීම කරා අද දවස හවස දෙකට බලන්න ඉන්නේ කියලා. ඒ සියලු දේවල් නීත්‍යානුකූලව කළා තියෙදි තමයි අද මෙතනට ආවට පස්සේ අපිට බලන්න දෙන්න නැතුව තියෙන්නේ. ඒක නිසා අපි මෙතනට ආවෙත් අපි වසන්ත සිරිදම්ම පිළිබඳ අපේ සාකච්ඡාව තියෙනෙත් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි මේ බේරන්නා නේ නිදහස් කරන්න එහෙම මේ යදින්න අපි ඇවිල්ලා නැහැ. මොකද වසන්ත සහෝදරයා කියලා කියන්නේ සිරිදම්ම හාමුදුරුවෝ කියලා කියන්නේ ඒ වගේම මේ අපේ රටේ පෞගේ කාර්යය මේ අරගල කරුවන් කියලා කියන්නේ ත්‍රස්තවාදීෝ නෙමෙයි. ඒ නිසා මහ බැංකු හොරකම් කරපුවා නෙමෙයි. සීනිබඳු වංචාවට සම්බන්ධ වෙච්ච උන් නෙමෙයි. ඒක නිසා හැබැයි ඒ වගේ තමයි දැන් අද මේ වසන්තලාට සිරිදම්ම හිමියන්ට ඒ වගේම අපේ ඉන්න රටේ ඉන්න අරගල කරුවන්න අද හොයන්න පටන් අරන් තියෙන්නේ. දැන් මේ වෙද්දිත් වටකල සහෝදරයා කිව්වා වගේ වසන්ත සහෝදරයාට කෝල් කරා කියලා. විශේෂයෙන්ම අපිත් එක්ක ඉන්න සමාජවාදී තරුණ සංගමයේ සමහර සහෝදර සහෝදරයන්ට දැන් ත්‍රස්ත විමර්ශනයකට එන්න කියලා තියෙනවා. මොකද්ද මේ විකාරය? ඒක නිසා අපි රනිල් රාජපක්ෂට කියනවා මේ අපි ආවේ මේ ඔයගොල්ලන් නිදහස් කරන්න බේරන්න කියන එක නෙමෙයි. ඒක මේ රටේ ජනතාව කරනවා. ඒක නිසා මේ කරන වැඩෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලන්ට යන්න වෙන ටිකට් එක ඉතාමත් ලං කරගන්න තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපි කියනවා වසන්ත සහෝදරයත් ඒ වගේම සිරිදම්ම මහමුදුරුවොත් ඒ වගේම අපේ රට අරගල කරුවොත් ඒ කිසිදු කෙනෙක් ත්‍රස්තවාදියෝ නෙමෙයි. උඹලා තමයි ත්‍රස්තවාදිකම් කරලා තියෙන්නේ. උඹ තමයි මේ රටට අපරාධ කරලා තියෙන්නේ. ඒ නිසා උඹලව සමතලා කරන්න මේ රටේ ජනතාව එළියට එනවා. ඒ නිසා අපි වසන්ත සහෝදරයත් සිරිදම්ම මහමුදුරුවොත් ඒ වගේම අපි අරගල කරුවනොත් පිනී ඉන්නවා. ඒ නිසා ඔවුන් මේ මහ ජනතාව වෙනුවෙන් පිනී හිටියේ, මේ රට වෙනුවෙන් පිනී හිටියේ. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් සටන් කරනවා. ඒ නිසා ඒක නතර කරන්නේ නැහැ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.